වැඩමවාහිදින ගෞරවනීය දේශකයණන් වහන්සේ උඩුහාවර විජයරාමවාසී පූජ්ජ්‍ය පාද, උඩුහාවර ඉන්ද සිරි ස්වාමීන් වහන්සේ. ධර්ම දේශනාවේ දායකත්වයන් මාතර මහානාමපුර ඉන්දූ වික්‍රමසිංහ මැතිනිය ප්‍රධාන පවුලේ සිලු දෙනා බණ්ඩාරගම රමොක්කන, ඉන්ද්‍රදාස ගණය ගොඩ මහතා ඇතුළු පිරිස බෙම්මොල්ල මුොඩගමුව සේනාරත්න මහතාගේ දූදරු පිරස සමග මුනසිංහ පවුලේ සහෝදර පිරිස කොලියයාාපිටිය නාරංගල්ල අධිකාරී පවුලේ දූදරු පෙරිස බත්තරමොල්ල පැළවත්ත සුමනාවන්‍යයා රච්චි මැතිනිය ප්‍රධාන පවුලේ සේලු දෙනා ලෙල්ලෝපිටිය පතුල්පාන පින්වන්ත ආරිී ජෛතිස්ස මැතිනිය ප්‍රධාන පවුලේ සලු දෙනා සැදැවතුනේ ධර්මස්ශ්‍රවනය සඳහා තිසරණ සහිත පංචසේලය සමාදැන්වීමට අපි නමස්කාරය කියමු අවසරයිස්වාමින් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගච්්ඡාමි බුද්ධන් සරණංගච්චා හම්මන් සරනංගච්චා cha daang sarenang gacaanggang sarang ga cami sanggang sarenang ga cami diampi buddang sarenang ga chai duti ammpi budhang sarenang ga cami timpi dhamang sarenang ga chai du ti ammpi daang sarenang ga cam timpi sanggang sam சරන ගச்சමි दතිපේ සග சරణගச்சම අති යපි බුද්धం சරணgaච phi බुhang சరண MP धම சरangගచ phi dhaම सang tapiphi සhang சరangගक्ष phi සhang सరang gaచනති පතාවිරමनी සිखा පදంసමාद පනතිපතා වෙරමණී සිකාපදං සම අන්නධනවිරමනී සිক্ষපදං සමාධయමි අදින්නධනවෙරමණී සිకපදං සාධయමි සු මిච්චාචරవරමනී සිক্ষපදං සමාධయමි කමෙ සු මిච්චාචරవරමණී සිකාපදං සාయ දവරමනී සිखाපදං සමාදියමී මසවදවෙරමණී සිக்காපදං සුරයාමීරය මජ්‍ය පමදට්ठනവරමණී සිคපදං සමාධයාමි සුරमेරය මජ्य පමදට්ட்டාන വරමණී සිக்காපදං සමාධයාමි. समन्था चक्रवालिषु अत्र गच्छन्तु देवता सन्धं मङ्मुनिराजन्स शुनन्तु सङ्गमुखदम् ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්මන් සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්ස භගවතෝවරහතෝ සම්මා සම්බුද්දස්සෙ බහුකාරාභික්හෙවී මාතාපිතෙරෝ පුත්තානං ආපාධකා පෝසකායිමාසලෝකසදස්සේතරෝති ධර්මස්ශ්‍රවනාබිල්ලාශී සැදහවත් කාරුණික පින්වත්නේ. අද මේ ධර්මානු ශාසනාව තුළින් සාකච්ඡා කිරීමට බලාපරොත්තු වෙන්නේ අගුත්තර නිකායේ සබ්්‍රක්ම සූත්‍රයතුළ ලෝතුරා බුදුරජාණන් වහංසේ විසින් අපේමලොවජීවිතයස්ුව පත්කරගන්නට දේශනාකොට වදාල ඒ වටින දහම් අවවාදයක් මෝලික කරගත් ගාතා පාටයකුයි මාමුලින් දේශනා කළේ. ප්‍රයෝගික ජීවිතය තුළින් දකින්නට පුළුවන් ඉගැන්වීමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. මේ සූත්‍රදේශනාාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිෙනිි බ්‍රක්්මාති භික්හවේ මාතා පිතුන්නං ඒතං අධි වච්චනං පුබ්ාචරයාති බික්වේ මතා පිතුන්නං ඒත අධි වචනං පුබ්බදේවාති බික්හවේ මතා පිතුන්නං ඒත අධධි වචනං ආහුනේයාති බික්වේ මතා පිතුන්නං ඒත අධි වච්චනං තංකිස්ස හේතු මහනිෙන්නේ මௌපි අන්ට කියන තවත් නමක් තමයි බ්‍රහ්ම කියල කියන්නේ මහාබ්‍ර්මයක් තුළ තිබෙන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන්න මේ සිව්බඹ විහරණයන්ගෙන් මවුපියන් සමන් විතයි. තමන්ගේ දරුවන් කෙරෙහි මෛත්‍රී සහගත එහමත්නැතං හිතවත්කම හිතයිශී බව දෙමාපියන් තුළ තිබෙනවා. එවගේ අනුකම්පාව දරුවන්ගේ දුකක් වේදනාවක් දැනුණු වෙලාවට හදවතේ අනුකම්පා ඇති වෙනවා එවගේම දරුවන්ගේ දියුණුව දැකලා මවපියන්ට පමණයි පොළුහන්කම තිබෙන්නේ හදදවතිින්ම ඒ දියුණුව ගැන හිතලා තෘප්තිමත් භාාවයක් ඇති කර ගන්නේ මෞුපියන් ඒ මුදිතා ගුණය මෞපියන් තුළ තිබෙනවා එවගේම උපේක්ෂ සහගත බව මෞවපියන් තුල තිබෙනවා. මේ ලක්ෂණවලින් පිරිපුන් නිසා මවපයන් බ්‍රක්්ම කියන නම භාවිතා කරනව කිය ලබුදු හාමුදුරු මේ සූත්‍රදේශනාවේදී පැහැදිලි කලාා. එවගේම තමයි පුබ්ාචරියාති බික්්හවේ මාතා පිතුන්නං ඒ තං අධිවචනං. පෝර්ුව ආචාරිවරුන් විදිහට අම්මතාතා දෙන්නා හදුන්රනවා පළමුුවෙන්ම දරුවන්ට කළයුතු නොකළයුතු දෑ පෙන්වල දෙන්නේ යායුතු නොයායුතු මාර්ගය පෙන්වල දෙන්නේෙ මේ ගුරුවරු පළමුවෙෙන ගුරුවරු අපේ ආදරණීය මවපියන් එවගේම තමයි පුබ්බ දේවා තිබික්වේ මාතාපිතුන්නන්ගේ තං අදි වචනා ආහුනෙයා තිබික්කවේ මාතා පිතුන්නන් ඒ තං අධිවච්චන. පූර්ුව දෙවිවරු හැටියට අපි දෙවියන්ගෙන් බලාපොරොත්ති වෙන්නේ ආශිරවාදය මවපියන් තුළත් දෙවියන් වගේ අපි වාරක්ෂා කරන අපට ආශිරුවාදය ලබල දෙන්න දෙපලක් ආදරණී යම්මතාත්තා. ආහුනේයාති දුරාණන් වහන්සේ ආහු නෙය කියන වචනය මවපියන්ට භාවිතා කරනවා මේ සබ්‍රක්ම සූත්‍රය තුල්ල මවපියන් හඳුන්වන්න මෙන්න මේ නම් හතර භාවිතා කරලක් තිබෙනවා තංකිස්ස හේතුව එකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුකාරා භික්කවේ මාතාපිතරෝ පුත්තානං ආපාධකා පෝසකා ඉමස්ස ලෝක සදස්සේතාරෝති. මවුපියන් මේ ලෝකේ දරුවන්ට බොහෝ උපකාර ඇති අය. දරුවන් බෙනුවෙන් බොහෝකාරයන් සිද්ධ කළ අය. ආපාදකා කායික මානසික වර්ධනය පෝෂණය නැත්තන් දියුණුව. ඇති කරන්නේ එමනතං ගොඩනගන්නේ ආදරණය මවපියන්. ඒනිසයි අපේ මවුපියන් මේ වච්චනවලින් හඳුන්වල ගෙන්ගෙට බුදුන් හැටියට පුදනු ලබන් මේ සත්පුරුෂ කුලපුත්‍රයින් තමන්ගේ නිවසේ මේ කුලදේවතාවුන් මේ මව්පියන් පුදනු ලබන්නේ එනිසා. පෝසකා දරුවන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙනවා. ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝතිය. ඊළඟ වැදගත්ම කාරණාව මවපියන් කරන මේ ලෝකය දරුවන්ට පෙන්වනවා. පින්වත්නී. මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කළ මේ දහම් පනිවිය දහම් අවවාදය. වර්த்தமான සමාජයට කොයිතරම් දුරට වටිනවද මේ ධර්ම සංකල්පය කෙරෙහි අපේ අවධානය කොයිතරම් දුරට යොමු කල යුතුද කියන එක පිළිබඳව අපිහැමதினாම කල්පනා කළ යුතුයි. මේ සමාජයේ කුඩාම ඒකකය තමයි. පල කිය කියන්නේ ආදරණය අම්මතා දරූ ස්වාමිය බිරිද මෙආදී වශයෙන් විවිධ බහමිකාවන් මේ තුළ නියෝජනය වෙනවා පවුල තුල ගොඩනගන්න සදාචාරවත් බව පවුල තුළ ගුඩනගන්න සිිෂ්ට සම්පන්න බව පවුල තුළ ගුඩනගන්න කාර්ණික බව ආදරණී බව මේ සියලු ලක්ෂණයි ස්පොදු සමාජය නියෝජනය කරන්නේ. පවුලතුලින් සමාජගත වන දරුවා ආදරණීය කෙනෙක් නොවනොත් සමාජයට හිතයි්‍යී ලෙංගතු කෙනෙක් මිත්‍ර සීලිය කෙනෙක් කාර්ුණික කෙනෙක් නොවනොත්. එ වගේම තමයි යුතුකම් වගකේම් ඉෂ්ට නොකරන කෙනෙක් බවට පත්තුුනොත් ඒ පෞුලි විතරක් නෙමේ. සමස්ත සමාජයේම පරිහානියට එය හේතුවක් අද මේ ධර්මානුශාසනාව සඳහා බුදුහා මුදුරුවෝ දේශනා කළ මේ දහම් අවවාදය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නටමා කල්පනා කළෙත්ත වර්තමානයේ අපට ඇහන බොහෝ දේවල් දිහා බලනකොට බොහෝ තැංවල කරන කතා බා තමයි වර්තමානයේ දරු පරපුර පරිහානියට පත්වෙලා එවගේම මවපියන් දරුවන්ගෙන් ඇත්වෙලා එවගේම දෙමවපියන්ට දරුවන් පාලනය කරගන්න බැරිතත්වයට පත්වෙලා එවගේම මේ සමාජය විනාසවෙලා දුරාචාරවලට යොමුවෙලා කළයුතු නොකලයුතු දේ පිළිබඳ අවබෝධයක් නෑ ඇතම්කිනෙක් කියනව මේ ආර්ථික වශයෙන් පරිහානියට පත්වෙලා. සාමාජයේ වශයෙන් පරිහානියට පත් වෙලා. ගුණධර්මමය වශයෙන් පරිහානයට පත්වෙලා. සංස්කෘතිකමය වශයෙන් ගත්තහාම පරිහානියට පත්තුලා මේ ආදී වශයෙන් මේ සමාජයේ සෑම තැනකම කඩාවැටීම පිළිබඳව අඳෝනා නගමින් හැම්ම තැනකම සාකච්ඡා කරන කතාභා කරන අයුරු අපිට දකින්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ පරිහානිය අවුම කරගන්න මවපියන් විදිහට කළයුතු කාර්ය පිළිබඳව ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මකාරණ කීපයක් පිළිබඳව ධර්මානු ශාසනාව තුළින් කරුණු කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්න්නේ මුලදිත් සඳහන් කලා වගේම අපේ සමාජයේ බොහෝ තැන්වල කතා කරන්නේ දරුවන් දෙමව්පියන්ට නොසලකාහැරීම පිළිබඳවයි අපි විවේචනාත්මකව සාකච්ඡා කරන්නේ හෙලා දකින්නේ පහත් කොට සලකන්නේ බුදුරජාණන් වහන්සේ පවා වසල සූත්‍රය පරාභව සූත්‍රය අදී සූත්‍ර දේශනාවන් වල මවුපියන්ට නොසලකීම පිළිබඳව සඳහන් කරලා තිබෙන බවධානයට ලක්කරලා තිබෙන ඒ වගේම ධර්මදේශනා වලිනුත් ධර්මසාකච්ඡා වලිනුත් එදිනෙදා සමාජයේ කතාබහතුලිනුත් බොහෝ තැංවල අපට ඇහෙන්නේ දරුවන්ගෙන් දෙමවපියන්ට යුතුු විය යුතු යුතුකම් පද්ධතිය ඉටු නොවීම නිසා ඇතිවන ගැටලු කාරී තත්ත්වය. නිවාසැති වෙලතියනව මහලු නිවාසැති වෙලතියන දෙවාවපියන් මහමග සිංගමණ් යනව මෙ අදි වශයෙන් දරුවන් දෙමපියන් නොසලකාහැරීම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම අපේ වැඩි අවධානය යොමු කළ යුක්තේ එහි අනික් පැත්තට. පළමුෙන්ම දෙමවුපියන්ගේ කාර්යභාරිය ගුණාත්මකව ප්‍රමාණාත්මකව ඉටුකිරීම තුලයි දරුවන්ගෙන් සැලකුම් ලබන් ගරුභහුමං ලබන්න පුළුවන් දෙමවුපියන් බවට පත්වීම දෙමවපියෝ පළමුුවෙන්ම ඉටු කළයුතු කාර්ය. මේකාර්ය ස්ෂ්ට කරන්නේ නැතිව දරුවන්ගෙන් සැලකිලිසක්කාර සම්මාන බලාපොරොත්තුව ෙන්න්න බෑ. ගුණධර්මවලින් සදාචාරයෙන් මනුෂ්‍යත්තුවයෙන් පිරුණු දරුවෙක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙන්න බෑ. දෙමවපියෝ වපුරණ බීජේටනුව තමයි අස්වැන්න ලැබෙන්න කියනෙ එක පිළිබඳව අපි කල්පනා කළ යුතුයි. එනිසා මේ ධර්මානු ශාසනාව තුළින්. බුදුහාමුදුරුවෝ මේ සබ්‍රහක්්ම සෝත්‍රය තුළ. අපට දේශනා කළ මේ දරුවෝ මේ ලෝකයට බිහිකිරීමෙන් පමනක්ම වචනයේ පරිසමාප්ත අර්ථயின் පූජනීය අම්මකෙනෙක් පූජනීය තාතකනෙක් බවට පත්තෙන්න්නේෙනෑ කියලා. පෝෂණය කිරීමෙන් විධරක්ම මේ කාරිය සිත වෙනනෑ. දෙමවපයෝ විදිහට සුවිසාාලකාරය බාරයක්. ඉෂ්ට කළයුතුයි මේ දරුවන්ව සමාජයට යොමුකරන්න සමාජගත කිරීමේදී දෙමාපිය කාර්ය බහරිය සුවිසාාලයි. වර්තමාන සමාජයේ මේ අපට දකින්නට තියන පරිහානිය පිළිබඳව කල්පනා කරනකට. දෙමවෝපියන්ගෙන් ඉටුවිය යුතු කාර්ය බහරය කොයිතරම්දුරට ගුණාත්මකව විෂ්ටවෙනවද කියනක පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නාර්ථයක් අපි ඉදිටියේ තිබෙනවා. මේ පිළිබඳවයි අපි අවධහනය යොමු කළ යුක්තේ පින්වත්න. ඇතැම් වෙලාවට අපි දරුවන්ගේ පුංචි වරද අඩුපාඩුව නිවැරද කිරීම දෙමවපියන්ගේ වගකීමක් යායුතු මාර්ගය දරුවන්ට සකස්කරදීම දෙමවපියන්ගේ වගකීමක් එවගේම මේ මනුෂ්‍යත්වයෙන් මේ සමාජයේ ජීවත්වීමේ පළමු පාඩම උගන්වන්න නිසයි සබ්‍රක්්ම සූත්‍රයේ දි බුදුහා මුදුරු පුබ්ාචරියාති එමත් නැත්තම් පෝරුව ආචාර්ෙවරුන් විදිහට අම්මතාත්තකෙන් හැඳින්ුවේ. හොඳට කල්පනා කරන්න අපේ නිවස තුල තාත්ත කියන්න හොඳ ආකෘතියක් වේතුයි අම කියන්න හොඳ ආකෘතියක් වයතුයි දරුවෝ අනුකරණය කරන පළමුවනි දෙන්න තමයි ආදරණීය අමතාත්තා ඒ පෞරුෂය ඒ ආකෘතිය ඒ හැඩතලය දරුවන්න මේ සමාජිකත කරන්න දරන්න උත්සාහේ ප්‍රබල කාර්යක් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළත් සිංගාලෝවාද සූත්‍ර දේශනාව තුළ එවගේම කුද්දක නිකායේ පුත්ත සූත්‍රය තුළ මෙදී සූත්‍ර ගණනාවකදී මෙ දිමෝපියන්ගේ කාර්ය භාරය පිළිබඳව අවධානය යොමු කරල තිබෙනවා. අපින් නිර්මාණය කළයුක්තේ කොයි වගේ දර්ුවවෙක්තර. ආ පාදකා මේ දරුවන්ගේ කාහික වර්ධනය මානෂික වර්ධනය ඇතිකර ලේ මේ ප්‍රමුඛකාරියෂ්ට සිද්ධ කරන්නේ ආදරණීයදිමාපියෝ පෝසකා පෝෂණය කිරීම දරුව කායික වශයෙන් වර්ධනය කරන අවශ්‍ය කරන ආහාර පාන ඇඳුම් පැළඳුම් බෞතික සම්පත් ආදිය දෙමවපියෝ දරුවන්ට නොවඩුව ලබල දෙනවා කිසි ගැටලුවක් නෑ. අපේ දෙමවපියෝ කියන කතාවක්තමයි අපි බොහොම දුක්කකිඳල්ලා මහන්සි වෙලා හම්බ කරලා මේ හැම්මදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්. අපි මෙයාලට කිසිම අඩුවක් පාඩුවක් කරල නෑ කෑමබීමටික පොත්පත්්චික ඇඳුම් පැළදුම් ටික මේ හැමදේම් අපි දරුවන්ට ලබලදේල තියෙනවා ඉතිං කිසි මඩුවක් නෑ මේ දරුවන්ට තිබෙන්නේ ඉගෙනගන්න. ඒත් හරියට කරන්න නැතිකුට අපට හරි වේදනයි මේ අදි වසයෙන් අදහස් දැක්වේ මිතා වේදනාකාරීව ආවේගෙන් අදහස් තොක්ක නවස්ථා අපට හමුුවෙනවා මේ සමාජයේ. මේ කායික වසයෙන් පෝෂණය කිරීම කායිකවසිෙන් ලබාදිය යුතු සැපසම්පත් දරුවන්ට ලබා දෙනව වගේම මානසික වර්ධනය සඳහා මානසිකව පෝෂණය කිරීම ශක්තිමත් කිරීමත් දෙමවුපියන් සතු වගකීමක් කියන එක අමතක කරන්නටපා. දරුවන්ට කෑමබීම ටිකක් තිනේකෙන්ම ඔබවචනය පරිසමාප්තේ අර්ථෙන්ම අම්මකෙනෙක් තාතකිනෙක් වෙෙනනෑ. දරුවන්ට நிවැදි මාார்ගය පெෙන්වීම. හොඳද නරකදක තෝරාගනීමට අවශ්‍ය කරන කුසලතාවය දරුවන්තුළ ගොඩනගීම දෙමවපියන් සතු වගකීමක්. එවගේම තමයි ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝතිී. කායික මානසිකව දරුවෝ ශක්තිමත්කර ලපෝෂණය කරලා වර්ධනය කරනව වගේම දරුවන්ට මේ ලෝකය පෙන්වල දෙන්නේ ආදරණි යම්මතාතා. මෙ ලෝකයේ තියන හොද මිලෝකේතියෙන්න නරකමිලෝකේතියන ස්වභභාවය මිනිසුන්ගේ ස්වභාවය මේ සියල් පළමුුවෙන්ම අපට පෙන්වල දෙන්නේ ආදරණීය දෙමවපියෝ. ඉතිං බුදුරජාණන් වහන්සේ මේ දේශනාකුට වදාල කාරියෙහි සිංගාලෝවාද සූත්‍රයේදී අවධාරණය කරන දෙමාපිය යුතුකම්ටික. තරම් පායෝගිකත මොහොතකට විස්කල්පනා කරන්න පින්වත්න මෞපියන් විදිහට මේ සමාජයේ සිටින මව්පියෝ පළමුුවෙන්ම තමන්ගේ යුතුකම මේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ප්‍රායෝගික ඉගැන්වීම තුළ පිහිටලා යුතුකම ෂ්ට කරන වනං අපි ඔබ සාකච්ඡා කරන මේ පරිහානිය වලක්වගන්න අවුම කරගන්න පළමුවෙන්නේ පියවර තිබිය යුක්තේ එතන්න නේද කියන එක පිළිබඳව අපට අවබෝධ කරගන්න පුළුවන්න මොනතරම් ප්‍රායෝගිකද පලවෙනියටටම බුදු හාමුදුරුව ෝ දේශනා කරනවා පාපානිවාරෙන්ති කල්්‍යයානෙන් නිවේසින්ති එවගේම සිිප්හං සික්කාපේතිී පතිරූපේන ධාරේන සංයෝජන්ති සමයි දායච්චංනී ආධන්ති ආධි වශයෙන්. දෙමවපියෝ පළමුුවෙන්ම කළ යුතුදී තමයි පාපානිවාරෙන්ති කල්යානේ නිවේසින්ති. පවින් වැලැක්වීම සහ යහපතෙහි යෙදවීම දෙමවපියන්ගේ කාරීවාර්ය. පළවින්යටම කළ යුතු යුතුකම පාපානිවාරෙන්ති දරුෝ පවින් වැලක්වියයුතුයේ. අයහපද්දේ දරුවන්ට හදුුන්නොල දීේතුයි මේවා අයහපත්තේවල් මේකින් වෙන හානියමන්න මේ වගේකක් මේකින් වින්න විනාසයමන්න මේ වගේකක්. මේ ප්‍රායෝගික ඉගැන්වීම දෙමෝපියන්ගින් හරිය ටිෂ්ට සිද්ධ වෙන වනං දරුවෝ නොකල යුතුදේ මේක කියන එක අවබෝධ කරගත් තනම් එතනට පෙළඹෙන්ඩින්නේ. ඒ ආදීනව නිවස තුළදීම කියල දුන්නනම්. දරුවන්ට දැන්කිෙනකුට කියන්න පුළුවන් දිමාපියෝ කොච්චර හොදවුනත් දිිමාපියෝ කොච්ච්‍ර ආරක්ෂා කළල සමාජයේ තියෙන දේවල්ලොලිින් දරුව නරක්වෙනම දරුවෝ විනාස වෙනම දරුව පරිහාණයට පත්වෙනවා කියලා අපි දරුවූ ශක්ති මත් කළොත් මෙන්න මේ නරක මේ හොද මේ යහපත අයහපත කුසලය අකුසලය පින පව පිළිබඳව ඒ අවබෝධය ලබලදිහිල මානසිකාර මුල්ලද සඳහන් කළලා වගේ ආපාදකා පෝසකා. මානසික වශීෙන් පෝෂණය කළොත් ශක්තිමත් කළොත් දිමාපියන්ගින් මිදිල සමාජගත වන දරවා හඳුනගන්නවා මේක නරකයි මේික සුදුසුනෑ මේක ගැලපෙන්න්නෙන්නෑ මේක කළොත් මේකේ ආදීනූ මින්න මේවයි ලැබෙන්න්නේ. එනිසා මෙයින් වැල කෙන්ඕෝන කියන චින්තනය තුළ පිහිටලා කටයුතු කරනවා. ළඟට කල්්‍යයානே නිවේසින්ති යහපතෙහි දරුවන් எෙදවිය යුතුයි කළයුතු නොකළයුතුදේ පිළිබඳව மැනவின் පළමුවෙන් කියලதනே கைக்கයුත්த்தේ මේ පුදවෙගත්த்தහාම මේ යුතුකම් දෙක තුළින් අවධාරණය කරන්නේ මේ දරු පරපුරට තමන් දරුවන්ට සදාචාරය පිළිබඳව අධ්‍යහාපනය ලබලදීම දෙමවුපියන්ගේ වගකීමක්. අම්මතාත්තට වදින තැන ඉඳලා ගෙදර තමන්ගේ කටයුතුටික දරුවෙකු විසින් ඉටුකර ගැනීම දක්වා. සෑම පියවරක්ම දරුවන්ගේ ජීවිතේටිතා වැදගත්. එනිසා දෙමෝපියෝ විසේෂයෙන්ම. දෙමෝපියෝ ගුණවන්ත විය යුතුයි දෙමවපියෝ පවින් වැලකිලා කුසලයෙහි යෙදි අයිබෝට පත්ව යුතුයි දෙමවපියන්තුළ සදාචාරයක් නැත්තං මනුෂ්‍යත්වයක් නැත්තං ගුණධර්මයක් නැත්තං යුතුකම් වගකීම් පිළිබඳව අවබෝධයක් දෙමවපියන්ට නැත්තං ඒ තුළ දරුව මනුෂ්‍යත්තුයෙන් පිරුණු සදාචාරයෙන් පිරුණු දරුවන් බවට පත්වෙන්නේ නැති බව මෞවපියන් වටහාගත යුතුයේ දෙමවපියෝ නිවැරදිව සිටින තාක් දරුවෝ නිවැරදිවේවේ දෙමවපියෝ වැරදි කර කර දරුවන්ට වැරදි කරන්න එපා කියනක අර්ථ සම්පන්න දෙයක් නෙමේ එනිසා දෙමවුපියෝ පළමුුවෙන්ම මේ දරුවෝ පවින්බලක් කොල යහපතේය දෙවිය යුතුයි. තුංවින්න පියවර තමයි පින්වත්න දරුවන්ට සිල්පසාාස්ත්‍රය ගැන්වීම. ජීවත්වීමේ මාර්ගයක් කියලදීම. එවගේ ජීවනෝපාය මාර්ගයක් දරුවන්ට උදාකරදීම දෙමවපියන් සතු වගකීමක්. වර්තමානයේ මේ බලන්න බුදුරජාණන් වහන්සේ සිංගාලෝවාද සූත්‍රය තුළ මේ අවධාරණය කරන පියවරතුන්න කොච්චර ්‍රෝගිකද හොඳ නරකද දෙෙක තේරුන්ගත්ත දරුවා ඊළඟට යොමු කරන්නේ ජීවත්වීමේ කුසලතාවයක් හදාගන්න ජීවත්වීමේ ජීවනෝපාය මාර්ගයක් සකස්කරගන්නයි යොමු කරන්නේ අධ්‍යිහාපනය ලබල දෙනවා දරුවන්ට ගන්වනවා මේ අධි වශයෙන් විධ කර්මාන්තතාදිය දරුවන්ට පොහුණු කරනවා මේ ජීවනෝපාය මාර්ගයක් සකස්කරන්ති නිට පස්සේ වර්මානය තුල අපි මේ පිරිහලා පිරිහිලා කඩාවැටිලා විනාසවෙලා මේ ආති වශයෙන් මේ දකින සමාජය තුළ කීයෙන් කීදනාද මௌපියෝ මේ පියවර තුනෙහි පිළිවෙලට ගමන් කරන්න කිය එක පිළිබඳව අවදහනයමු කරන්න පලවෙනිියටම බොහෝ අය උත්සාහ කරන්නේ මේ තුංවෙන්න පියவரෙන් තமை ආරභ කරන්නේ පවින්වලාක්වලා යහපතේයදවීම පලවෙනි දෙවෙනි පියවර මේ දෙකම පැත්තකතියල්ලා පලවෙනියට පටන් ගන්නෙම තුංගිනිිපියවර විශේෂයෙන් මපේමේතියන තරඟකාරී අධ්‍යහාපනයත්තෙක් විභාග කේන්දරගතවේ අද්‍යාපනයත් එෙක් දරුවන්ට කළයුතු නොකලයුතුදේ එවගේම මනුෂ්‍යත්වය සදාචාරය යුතුකම් වගකේම් සහ. ජීවිතය තුළ සතුටිං ලදදේන් සතුටු වෙලා අ්ඩු බලාපරොත්තු ඇතිව එවගේම මේ දුල්ලබව ලබපු මිනිසාත් ජීවිතයට මේ මොහොත්තේ වටිනාකමක් එකතු කරගන්න කොහොමද කියන කොසලතාවය දරුව තුළ දියුණු කරනැතං ඒ මානසික පෝෂණය පැත්තක තියලා. මනස ශක්තිමත් කරන ක්‍රමවේදය පැත්තකතියලා අපි පළමුුවෙන්ම දෙන්න උත්සාහ කරන්නේ මේ විභාගගත වෙච්ච විභාග කේන්ද්‍රගත වෙච්ච අතිහපන රාමුව තුළ දරුවන්ට ඉගැන්වීම මුල් අමාාවිය සංවර්ධනය කරන මධ්‍යස්ථාන බොහෝමයක් අපේරටේ තිබෙනවා එවගේ මේ මූලික අධ්‍යාපනය තුළ දරුවන්ට අවශ්‍ය කරන මූලික නිපුනතාටිකවත් ඒ කුසලතාටිකවත් කොයිතරම් දුරට සාධනය වෙනවාද කියන එක පිළිබඳව ට ගැටළුුවක්තිබෙනවා. ඉතිං ඒ තුළ සදාචාරවත් මනුස්්‍යයෙක් සමාජගත වේවිද තවතවත් ඉදිරියට යන්න යන්න ක්‍රමවදය ස්සේ රිහානයට පත්වීමයි තියෙන. එනිසා මේ துංවිනි පියவரன் ஆரம்ப කරන්න එපා කියල බුදු හාමුත්‍රෘ දේශනා කළ පවිනි දෙවිனி පියவர පவின் வලක්ල යහපතේ යොදවලා මෙන්න මේ හොද නරග දෙක තේරුගන්න පුළුවuhanන් විදිහට මානසික කුසලතාවය දියුණු කරහම දරූ දන්නවා තමන්ට පවුලට එවගේම රටට සමාජයට මනුෂ්‍යත්තුයට විරුද්ධ නොවන්න සදාචාර සම්පන්න වෘතියක් හොයාගෙන රැකියාවක් හොයාගන ජීවනෝපාය මාර්ගය ධාර්මිකව උපයාගන්නට පෙල්ළඹෙන්න්නේ මේ පලවෙන්න පියවර දෙක සම්පූර්ණ කළොත් විතරයි. ඒම නැතුව මේ. යන රටාව තුළ පොළඹවන්නේ උත්සහ කරන්නේ හැසෑම විටම මේ තරංගිකට යන්නනං ජීවිතේ හැම වෙලාවෙම තරගකාරී බව. මන්න තරං ලැබුණත් මානසික සුවයක් නෑකායික සැනසීමීමක් නෑ මැරෙන මොහොත දක්වාවාම අසතුොටිං ජීවත් වෙන්නේ බොහෝ බලාපොරොත්තු ළඟා කරගන්නට බැරි ළඟා කරගත්තෙ නැති බලාපොරොත්තු පිළිබඳ වේදනාවෙන් සහ. ලංඟා කරගන්න බැරිවුණු අනාගතයේ සිහින දකින බලාපොරොත්තු ගොන්නක් එ ජීවිතයේ දෙවිදවේගි වෙනුව විතරයි. එනිසා මේ මානසික බුදුරජාණන් වහන්සේ සබ්‍රහක්්ම සූත්‍රය තුළ කායික පෝෂණය වගේම. දරුවන්ගම මානසික පෝෂණය ශක්තිමත් කරන්න පෝෂණය කරන්න ඒ කුසලතාවය සකස් කරන්න කියන එක දේශනා කලා. එවගේම හතරවෙෙන පියවරේදි තමයි දරුවන්ට සුදුසೂ විවාහකාවාහවා කටේතු සිදුකරලා දීම දෙමවපියන්ගේ යුතුකමක් එවගේ මතමඒ පೌුල් ජීවිතය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දිනේක दिමೌපියන් ගගේ යුತතුකමක් ಇතුකොටම මේ සුදුස කෙනෙක් විවාායට தோෝරලා බේරලා ගන්න අවශ්‍ය කරන ශක්තිය දරුවන් තුළ නිර්මාණය කළයුතුයි ඒස් හඳහා මೌපියන් දරුවන්ට අවශ්‍යි කරන මඟපෙන්වීම නිසි පරිදි සිද්ධ කරගතයුතුයි. එසේ නොවනු කල්හේ අපට දකින්න තිබින්නේ. ඉතාම් කෙටි කාලයක් තුළමේ බිවාහජීවිත සාර්ථක වී මූන තරං අපට දකින්න තිබෙනවා. එනිසාමේ සමාජ පිරිහීම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පමනක් ප්‍රතිඵල්ලයට සාපකිරීමෙන් ප්‍රතිඵලයට දේශකරනවට වඩා. හේතුවට ප්‍රතිකාර්ම කිරීමයි වැදගත්තු වෙන්නේ. එනිසා දෙමෝපියන් සතු ඊළඟ යුතුකම ඒ පවුල් ජීවිතය දරුවන්ගේ ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාහණය කරන එක. එවගේම තමයි අවසාන පේවරේදි දෙමවෝපියන්ගෙන් වී යුතු කාර්ය තමයි පින්වත්නී දරුවන්ට තමන්ගෙ තිබෙන දේපල දාජාදාාතිය ලබලදීම සමහරපේ දෙමවපියෝ සිරිනවල්. රන හතවමනතුරුත් තමන්ගේ දේපල දරුවන්ට නොදෙන්න්න අවස්ථාපට දකින්නට තියෙනවා. විශේෂයෙන්ම මේ කාරණාදිහා බලනකොට මෙහි මතුපිට පෙනෙන අදහසට එහාගිය ගැඹුරු ධර්ශනිික ඉගැන්වීම මක් බුදුරජාණන් වහන්සේ අපේ අවධානයට යොමු කරල්ලා තිබෙනවා. දරුවන්ට සදාචාරය මනුෂ්‍යත්වය පළවෙෙනයට කියලා දෙන්න. ඒවගේම දරුවන්ට ජීවනෝ පාය මාරගයක් සකස් කරලා දෙන්න පවුල් ජීවිතය सुුරක්ෂිත කරගන් අමශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්න වගේම දරුවන්ට මේ ආර්ථික සුරක්ෂිතතාවය තහෞර කිරීම දිමௌපියන් සතු කාර්යක් හැටියුට බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඉතින් කල්පනා කරන්න දෙමೌපෝ പර් වාචාරිවරුන් විදිහට එවගේ දෙවිවරු හැටියට දරුවන් ආශිරවාදය ගෙනනෑමින් දරුවන්ගේ මේ සෑම් හාත්පසින් මාරක්ෂාව සපයමින් කටයුතු කරන පිරිස ආදරණය මවපියෝ ඔබෙන් වියයුතු මේ යුතුකම ප්‍රමානාාත්මකව මේ ගුණාත්මකව සිද්ධවුනොත් විතරයි මේ තියන පරිහානිය අවම කරගන්න පුළුවන්කමත්තිබෙන්න්නේෙ ඔබ මම සාකච්ඡා කරන වර්තමාන සමාජය තුළ තිබින්න මේ පිරිහීම අවුම කරගන්න. තම තමන් විසිං කළයුතු කාර්ය වගකීම මැනවිං නිෂ්ට කළොත් මේ ප්‍රතිඵලයට සාප කරනවට වඩා මේ අඳුරට එක පහනක්හරි දල්ොන කෙනෙක් බවට පත්වීමට අපි උත්සහ කළ යුක්ති. එවගේම තමයි බුදුරජාණන් වහන්සේ කුදක නිකායේදී දේශනා කරනවා තයෝමේ බික්හවේ පුත්තා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේතයෝ අතිජාතෝ අනුජාතෝ අවචාත. මෙ ලෝකේ දරුවන් නැත්තම් පොත්‍රීින් තුන් දෙෙනෙක් බුදුහාමුදුරු හඳුන්න්නුල දෙනවා. එකක්කෙනෙක් තමයි අතිජාත අනිතෙක්කෙන අනුජාත අනිතෙක්කිෙන අවජාතය. පනා කරන්න බුදුරජාණන් වහන්සේ මේ හදුන්වලා දෙන්න දරුවන් කොටස්තුනට අනුව වර්ගතුනටනුව අපේ දරුවන් කොයි කොටසටද අයත්වෙන්නේ. අපි දරුව සකස් කළ යුක්තේ කොයි විදිහටද කොයි කොටසට අයත්වන විදිහටද. පළවෙෙනියක තමයි අතිජාතෝ පින්වත්නී. අතිජාත දරුවෝ කියල කියන්නේ දෙමව්පියෝ පංචසීල ප්‍රතිපදාව ආරක්ෂා කරන එවගේම තමයි ශ්‍රද්ධාව සීලය ආදමේ ගුණධර්ම දෙමවපියත් තුළ තිබෙනවා ඊටත් වඩා එහාගිය ගුණයක් මේ දරුවන් තුළ තිබෙනවනන් ඒ දරුවෝ අතිජාත දරූ දෙමෝපියන් තුළ නැති ගුණධර්ම දෙමෝපියන් සීලයාරක් ෂාකරන් නැතිවෙන්න පුළුවන් දෙමෝපියන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ප්‍රඥාවෙන් තොරවූ අයවෙන්න පුළුවන් හැබැයි දරුවෝ ශ්‍රද්ධාවෙන් ප්‍රඥ්ඥාවෙන් සීලයින් පරිත්තිහාගෙන් පංචසීල ප්‍රතිපද්හාවෙන් පෝෂණය වෙච්ච මනුෂ්‍යත්වය සදාචාරය යුතුකම් වගකි මැනවින් ආරක්ෂා කරන දරු සරලවකිවොත් දෙමවපියන්ටත් වඩා උසස් ගුණ ධර්මතියෙන දරුවූ අතිජාත දරුවෝ එවගේ මනුජාත දරු දෙමවපියන් තුළ තිබේෙන ගුණ ධර්ම දරුවන් තුළත් තිහිටල තිබෙනවා දෙමවපියන්ගේ හැසිරි දෙමවපියන්ගේ කතාබහ දිමවපියන්ගේ කටේතු කරන ආකාරය මේ සියල්ල දරුවන්ටක් පිහිටලායි සමාන ගති ලක්ෂණ තියෙනයි අනුජාත දරුව. ධර්මය තුළ විග්‍ර කරන අවජාත දරු දෙමවපියන් ළඟවත් තියන මේ අවම ගුණයක් වත් නැතිදරු ඉහත සඳහන් කළ මේ ලක්ෂණවලින් තොරවෙච්ච දරුව අවජාත දරුව හැටියට ධර්මය විග්‍රහ කරනු. එතකොට අපි සකස් කළ යුක්තේ. මේ දේශනාවතුළ සඳහන් කරනවා. අතිජාතං අනුජාතං පුත්තමිච්චන්ති පණ්ඩිතහා අවජාතන ඉච්චන්ති යෝහෝතිකුල්ල ගඳුනු. නුවනැති අය කැමතිවෙන්නේ අතිජාතදරු අනුජාතදරු අවජාතංන ඉච්චන්ති අපි කැමතිවෙන්නේෙ නෑ අවජාතදරුවන්ට ධර්මේ තුළ විග්‍රහ කරන දෙමවපියන් සතුග අවම ගුණයක්වත් නැති දරුවෝ පිරිසක් අපි කැමැතිවෙන්න නෑ බලාපරොත්තුවෙෙනිනෑ එනිසා දෙමවපියෝ විදිහට අපි ගොඩනැගිය යුක්තේ සමාජගත කළ යුත්තේ අතිජාතදරුවෝ අලුජාත දරුවෝ ඔබ කල්පනා කරන්න අපි අපේ දරුවෝ කොයි තැනටද අරගෙනගෙහි ල තිබෙන්න්නේ අපි රැගෙනයා යුත්තේ කොයි තැනැටද විේෂයෙන්ව. සබ්‍රහක්ම සූත්‍රේ තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පරිදි ආපාධකා පෝසකා ඉමස්සලෝකා සදස්සේතාරෝතයේ දරුවන් පෝෂණය කරලා කායිකව දරුවන් වර්ධනය කරල්ලා මානසිිකව දරුවන් ශක්තිමත් කරලා දරුවන්ට මේ ලෝකය පෙන්වීම යතාාර්ථය දැකීමට සැලැස්වීම දරුවන්ගේ ජීවිතය සුවපත්කිරීමේ මාර්ගය සකස්කරයිම දෙමවපියන්ගේ ඒ පරම යුතුකම කාර්ය භාරිය ඉෂ්ටකරන දෙමෝපියන් නිවසෙදී පුදන අය බවට පත්තිනවා. දරුවන්ගේ සැලකිලි සත්කාර සම්මාන ලබන දෙමවපියෝ බවට පත්තිෙනවා මුලදිත්මා සඳහන් කලාා වගේ වපුරණ විදිහට තමයි අපට අස්වැන්න ලැබෙන්නේ. බීජය නිසරුුණං අස්වැන්න සරුවකක් වෙන්නිනෑ අස්වැන්නත් නිසරුයි බීජය සරුයි නං අස්වැන්නත් සරුවේ වී එනිසා ඔබ ගොඩනගන්නේ ගුණධර්මවලින් සදාචාරයෙන් මනුෂ්‍යත්වෙන් පෝෂණය වෙච්ච දරුවෙකු නිර්මාණය කරන්නනම් ඔබ උත්සාහාවන්ත වෙන්නේ ඔබ වෑයම් කරන්නේ ඔබ පියවර තබන්නේ පෙරලා ඔබට මනුෂ්්‍යත්වයෙන් ප්‍රතිවපකාර කරන ඔබ අනාත නිවාසවලට මහලු නිවාසවලට කොටු නොකරන තමන්ට අනිත්තායට කරදරයක් නොවන අත්තහිත පරහිත කාමී පුද්ගලයෙක් සේත් නැත්තාම් අතිජාත දරුවෙක් අනුජාත දරුවයෙක් බවට ඔබේ දරුවව පත්කරන්නට පුොළුවන් කම තිබෙනවා. එනිසා විශේෂයෙන්ම මේ කාරණාව පිළිබඳව අද මේ ධර්මානුසාසනාව තුළෙින් අවධානය යොමු කරන්නට බලාපරොත්තු නේ වර්තමානය තුළ මේ තරග කාරී අධහාාපන රාමුවතුළ දරුවන්ගේ චින්තන ශක්තිය එවගේම ගුණධර්ම පිළිබඳව දරුවන්ට පොහුණු කරන්න තියන අවස්ථා විශේෂයෙන්ම පේ පන්සල් දහම්පාසල් ආදිය කොටගත් ඒ සදාචාර අධ්‍යහාපනය ලබල දෙන ආයතනවලට දරුවන් යොමුකිරීම පිළිබඳව ප්‍රබල්ල ගැටළුවක් මේ සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනව ඒ සදාචාර අධ්‍යාපනයට දරුවන්ව යොමුකිරීම පසෙකලා තරඟකාර අධ්‍යාපනයට දරුවන් යොමුකිරීම තුළ දවසිින්දවස දවසින්දවස මෙිසමාජයේ යුතුකම් වගකීම් මනුෂ්‍යත්වය සදාචාරය මේ කියන සෑම දෙයක්ම කඩා වැටීම් අපට දකින්නට තියෙනවා. එනිසා මෙහි පළමුවෙනි කාරය භාරය දෙමවපියන්ගේ කාරය භාරිය වගකේමිං සහ වගවීමෙන් ඉෂ්ටකලොත්. අපට පළූහන්කම ලැබෙනවා ඔබේ පවුල තුළින් හොඳ ගුණහපත් දරුවෙක්, අතිජාත දරුවෙක්, අනුජාත දරුවෙක් පවින් වැලැක්කුණු. යහපතේෙහි යෙදුණු හොඳ ජීව ධාර්මික ජීවනෝ පාය මාර්ගයක් තෝරගත්ත හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවහන් ඔබ ලබල දෙන්න ඔබේ දායාද ඔබේ දේපල සුරක්ෂිත කරගන්න පුළුවහන් කුසලතාවලින් පිරුණු හොඳ දරුවෙක් බව්ට ඔබේ දරුවව සමාජගත කරන්න පළුහන්කමත් තිබෙනවා. ඒ හැමෝම තම තමන්ගේ වගකීම් ඉෂ්ට කරනකොට. ගොඩනගෙන දරු පරපුරතුළින් සැඳන සමාජය ගුණවන්ත සමාජයක් බවට පත්වේවෙ මනුෂ්‍යත්වෙන් පිරුණු සමාජයක් බවට පත්වේවි යුතුකම් වගකීම්වලින් පිරුණු ඉෂ්ට කරන සමාජයක් බවට පත්වේව එනිසා ඉහතදිත්මා සිහිපත් කලා වගේ අඳුරට සාප කරමින් ඉන්නවට වඩා අඳුරට පහනක් දල්වන්න එවගේම තමයි ප්‍රතිඵලයට විසඳම් හොයනමට වඩා හේතුවට විසුඳුම් හොයලා හේතුවටයි ප්‍රතිකාර්ම කළ යුත්තේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව එයයි. එනිසා බුදුරජාණන් වහන්ස එදා අංගුත්තර නිකායි සබ්‍රක්්ම සූත්‍රය වගේම සිංගාලෝවාද සූ්‍රය පුත්ත සූත්‍රයේ ආදීමේ සූත්‍ර දේශනාවන් තුළ අවධාරණය කරපු දෙමාපිය කාර්ය භාරිය පිළිබඳව මේ දහම් පනිවිඩය ඔබේ ජීවිතයට එකතු කරමින් ගුන්න නැන සපිරී සමාජයක් මනුෂ්‍යත්වපය පිරුණු සමාජයක් සදාචාරය පිරුණු සමාජයක් බවට මේ සමාජයේ පත්කරන්නට දෙමවපියන්ගින් වියයුතු ඒ උත්තම කාර්ය භාරය වචනයේ පරි සමාප්තාර්ථයෙන් මිෂ්ට සිද්ධ කරන්නට ඔබට ශක්තිය ලැබේවා ඒ සඳහා මේ ධර්මදේශනාව තුළ ඇතුළත් බුදුරජාණන් වහන්සේ දේශනාකුට වදාල මේ දහම් කරුණු කීපය ඔබට ආශිරුවා දෙයක් වේවා. සාධූ 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 ධර්මදේශනාවේ දායකත්වයන් සහිපත්කිරීමට අවසරයි මාතර මහනාමපුර පහෙන් දහනාවය පොබුදු නිවසේ, දේශබන්දුු නන්ද කුමාර හෙට්ටිය ආරච්චි මහතා සහ ඉන්ඳූ වික්‍රමසිංහ මැතිණය ධර්මදේශන ාවේදායකත්වයට එක් වන්නේ වසර විසිද දෙකකට පෙරදිවංගත වුණ සමරලියානා සමරවික්‍රම සුජාත විද්‍යාලය ගුරූමහතාව සුහිපත්කිරීම පින්නලු මෝදැන් කිරීම පැනැටයෙන ඩස් වික්‍රම සිංහරාලහමිCEයා ආච්චයම්මා සිහිපත්කිරීම ොඩගම සීලවතති වික්‍රමසිංහ ච්්‍යයම්මා සමඟ සීයා සිහිකර පෙන් අනුමෝදන් කිරීම විස්්්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ පණිත වික්‍රමසිංහ බාප්පා පොංචයම්මා සහිකිරීම අදිසියේ වියෝ චඩඩයස් සමර විෙක්්‍රම මා මණ්ඩිය සහහිකිරීම නමින්මිය පරලවගිය සංසාරගත සීලූම නෑසින්ට පින් අනමෝධන් කිරීමේ මොක්කේ පරමාර්ථය ගෞරවනය දේශකයණන් වහන්සේට උන්වහන්සේගේ ශාශනික කටයුතු වඩාත් පොළොල්වකරගනයාමට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒවාගේම විශ්්‍රාමලත් ඇැපැලස්ථානාධිපති වෙනීත වික්‍රමසිංහපියාණන් ඒවාගේ ම ලීල රත්න හෙට්ටියයාාරච්චිපියානන් මෑනියන් කම්ඹුරු පිටියේ සුනිතා වික්‍රමසිංහ නැන්දනිය ප්‍රධාන හැම දෙෙනටම උතුොම් වූ ධර්මාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව නොබෝධ අතිනතගත් ඔස්ක ජයමිනිසාහ සජි. ංජන දෙපොලට එයාගේ සියලු කටයුතු සපල වේවා කියන ප්‍රාර්ථනාවත් පණසිින්දු පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන උදාර පාර්ථනාව ධර්මස්ත්‍රවනය කළ ඔබට ඔබේ හැම දෙනාටම යහපත උදාවේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි මාතර මහානාමපුොර පහෙන් දහනාවය පුබුදු නිවසේ පදිංචි ඉන්දු වික්‍රම සසිංහ මැතිනය සහ දේශබන්ධු නන්දකු මාර හෙට්ටි අරච්චි මහතා ධර්මදශ්නාවේ දායකත්වේයටෙක් වූයේ. ඉන්ද්‍රදස ගණී ගොඩ මහතා අංකතිහ මහාමේද් ගම රමුක්ඛන බණ්ඩාරගම සිට ධර්මදේශනාවේ දායකත්වයටෙක්වන්නේ ස්SDGී සඳනායක ඒවගේම චමින්ද පෙරේරා තේජවිරාන් නිවන්ති ගනේ ගොඩ හිරෝජතිවෙන් වෙකුම්චාමර සෙනුලී සෙහන්සා දූදරුවන් මොුණුබුරුමිනි බිරියන් හැම දෙෙනම. දශාවේ දායකත්වේයටෙක් වෙනවා ලිලන්තේ ගනය ගොඩ මැතිනියගේ උපන්දින අපි එතුමියයට සුව සපිරි උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබතුමියගේ අනෙකුත් සියලු දෙනාගත් යහපත් ආකල්ප බලාපොරොත්තු සියල්ල ඉටවේවා කියන ප්‍රාර්ථනාව ඒ වගේම පවුල්වලට සහ සම්බන්ධ නමින් මිය පරලවගිය සියලු මනෑසියන්ට පිං අනුමෝදැන් කිරීමේ අරමුණද ඇතිවයි බන්ඩාරගම රමුක්ඛන මහමෙද් ගම අංකතයනිවසේ පදිංචි ඉන්ද්‍රදස්ස ගනී ගොඩ මහතා අදදවසේ. ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. බත්තරමුල්ල පැළවත්ත සුමනාවන්‍ය රච්චි මැතිනියය රංගාාවන්්‍යයා රච්චි සහ චතුරකාවන්‍යයා රච්චි දියනියන් සමග ධර්මදේශනාවේ දායකත්වයටෙක් වන්නේ අද දින උපන්දිනයයේ දෙන මර්තමාන්සේ දහ නවෙනදින ඒදහස් විසිද දෙක්ේ මයි මාසේ විසින් නවවෙනි දින දිවංගත වන සඳ සිරීව්‍යයා රච්චි පියානන් සිහිකර පින් අනුමෝදැන් කිරීම එතුමාට පරම සුන්දර නිර්වාණ සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව සුජීවත්ව සිටින මෑණියන් සුමනාවන්්‍යයා රච්චි මැතිනියයට ඒවාගේම පවුලේ හැම දෙනාටම නිදුක්නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි අදදවසේදී ාතරමුල්ල පැලවත්ත පදිංචි සුමනවාන්‍ය රච්චි මැතිනිය එරංගාාව්‍යයා රච්චි, චතුරේකාව්‍යයා රච්චි දනියන් සමග ධර්ම දේශනාවේ දායකත්වටේෙක් වූයේ. බෙම්මුල්ල මුොඩගමුව සේනරත්න මහතාගේ දූදරු පිරිස සහ මනසිංහ පවල්ලේ සහෝදර සහෝදරියන් ධර්ම දේශනාවේ දායකත්ව ටෙක් වන්නේ. වසර හතලිස් අටක් ආයුවිද හදිසිය මියගිය මාන පහවිසූ ප්‍රයංකා ප්‍රියදර්ශනී දියනිය සසිහිපත්කිරීම පින් අනුමෝධැන් කිරීම මේවැනි අකල්මරණයකට සසරේ කිසිම දිනෙක ගොදුරුණොවේවා කියන ප්‍රාර්ථනාවේ තුමියගේ බවගමන සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම මියගිය MIP පියාණන් සෝමාවතී පාතිරණමෑණියන් තිලක සිරරිමමුුණසිංහ සොහොුර. ඒ ඒකේ බන්්ඩාරපියාණන් ප්‍රමරත්න පතිරණ මස්සිනා මේ අයසුහි පත්කොට පින් අනුමෝධැන් කිරීම එමෙන්ම ඒ අබිලින් නෝනාමෑණියන් කිරණේලිස්පියානන් සෝමරත්න සොහොයුරා ප්‍රධහන මිය පරලවගේිය සියලූම නෑසියන්ට පින් අනුමෝධැන් කිරීම සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට සුවසත ලැබේවා කියන ප්‍රාර්ථනාව දහනක පෞල්ලේ සැමට නිරෝගේී සුවය ඒ වගේම නොවන් කුමර පපුතුගේ ග්‍රහපල දුරුවී උතුම් වූ තුනුරුවනේ පිහිටාරක්ෂාව ලැබේවා කියන ප්‍රාර්ථනාව නිහාර දහනක තේක්ෂානෙතුමිදී මිනිිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල සපලවේවා කියන ප්‍රාර්ථනාවත් ගෞරවනය දේශකයණන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව ද ඇතිවයි බෙමුල් මුඩගමුව සෙනරත්න මහතාගේ දූදරුවන් ඒ වගේම මොනසිංහ පෞවලේ. සහෝදරියන් ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. කුළියා පිටිය නාරංගල්ල බලගල්ලවත්ත අධිකාරි නිවසේ දූදරු පිරිස ධර්මදේශනාවේ දායකත්වයටය එක් වන්නේ වසර දහස්සේකට පෙරදිවංගත වන විස්්ට්‍රාමලත් වතුපාලක ඒ චන්ද්‍ර සේකර ආදරණිය පියාණන්ට අජරාමර නිර්වානස්වය ලැබේවා කියන ප්‍රාර්ථනාව උතුම් වෝ නිර්වාණාබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනාව එමෙන්ම වසරතිස් සයකට පෙරදිවංගත වන එසේ අන්ජුහාමී කිරියම්මාස හිපත්කිරීම පින් අනුමෝදන් කිරීම නමින් මියගිය සියලූම නෑසියන්ට පින් අනුමෝදැන් කිරීම එමෙන්ම HAE හෙටියයාරච්චි මෑනියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් පවලෙ සිරුදිනාටම නිරෝගී සුවය සුවසෙත පතා අද දවසේ ධර්මදෙශ්නාවේ දායකත්වේයට එක් වන්නේ කුළියයාා පිටිය නා රංගල්ල බලගල්ලවත් අධිකාරයනිවසේ දෝදරු පිරිස. ලෙල්ලෝපිටිය පතුල් පාන කොළඳගල පාර දෙල්හාන් නිවසේ පදිංචි ආරී ජෑතිස්ස මැතිනිය බෙරිඳ ගයන් ජෑතිස් පුතනුවන් සමඟ ධර්ම දේශනාවේ දායකත්වේයටෙක් වන්නේ විශ්්‍රාමලත් විදු හල්පති. d.ට.sස්. ජයිතිස්ස මහතා මිය ගොස් අදදිනට දින හයක් ගතවන්නේ ඇතුමාගේ භවගාමී දිවිය සාර්ථකවේවා කියන ප්‍රාර්ථනාව එතුමාට නිත්‍ය මංගල නිවන් සුවයම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඒවාගේම පවුල්වලට සහස් සම්බන්ධ මේ පරලවගිය සියලූම නෑසියන්ට පින් අනුමෝදැන් කිරීමේ අරමුණ සහ සුජීවත්තු සිටින සිලු දෙනාට නිරෝගී සුවය පපතා ධර්මදේශ්නා ාවේ දායකත්වයට එක්වන්නේ ලෙල්ලෝ පෙටිය පතුල් පාන කොළඳගලපාර දිල්හාන්්‍යෙවසේ පදිංචේ ආරි ජයතිස්ස මැතිනිය සහ පුතු ගයාන් ජයතිස්ස ප්‍රධහන පවල සේලු දෙනා. මේලඟට මයිතාම ගෞරවෙන් ආරාධනා කරනවා ගෞරවනය දේශකයනන් වහන්සේට පුුණ්්‍යයානුමෝදනාව සඳහා. ධර්මස්්‍රවය සිදුකිරීම තුළින් ලදමියයුතුම් කුසල ශක්තිය లో සಸం ठකි ೀ ියන් න දನ වೇවා දෙಯෝ ప్ಾರර්ಥනය බෝධියකින් උතුම් නිවනිం සනසිತ್වා එವගේම මේ ධර්ම දೇේශනವේ ದಾ කತව ದರೂ පින් වත්್ಸೀಲು දෙනා නමින් ිය ಪරಲොವගිය එෙත නම් සඳහන් කළ ැමදි නාටමත් ධර්මಸ್්‍රවනೇ කළ බ නමින් මියගේ සೀಲು නාටමත් පిగ ලබೇවා ಪරಲෝගමනಸಪත්ವේවා ධර්මදේಶනವේ දාಾ ಕತ್තුේ දරೂ පින් වත්್ಸೀಲು නාටම ධර්මಸ್්‍රరවනೇ කළ බැහම දෙනාටමත්. න මේ දම් පනිවිඩය ලෝකට රැගෙනයන ශ්‍රි ලංකා ගුවන් විදුලි සස්ථාවේ කාරිමටලේ පින් වත්හම දිනාටමත් සමස්ත රටවාසේ ලෝවාසීසිියරු දිනාටම මේ ධර්මදානමය කුසලය අனுුමෝදන් වේවා දෙළවසපත් කෙළවර උතුම් නිවන් සුව පිණසම මේ ධර්මදානමය කුසල ශක්තිය අපට ආශිරුවාදයක් වේවා කලසාදු කියලප්‍රාර්ථනා කරමු. ఆखाసటచ भుమట్టா ਦවාనాగ మहिద్ధిక పुഞంతం అనుమూதிత్వాచరం రకంతులోకసాసනం ఆకసటచ భుමట్టா దేවාనాగ మहिద్ధిక పुഞంతం అనుమూதிిత్వాచరం రక్కంతుදీసනం ఆካసచ భుమట్టா దේවාనాగ మहिද్ధిక න්ඥන්තන් අනුමුදිත්වා චිරංරක්කන්තු ලෝකසාසනං ධර්ම දේශනය පැවැත්වූ ගෞරවනීය දේශකයණන් වහන්සේ උඩුහාවර විජාරාමවාසී පූජ්ජය පාද උඩුහාවර ඉන්දසිරි ස්වාමීන් වහන්සේ. අපිඔන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක්දී ප්‍රාර්ථනා කරමු සාධූ සාධූ සාදුූ මේවැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න අපේ දුරකථනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනාවයයි හැත්ත එකයි හතලිහ මෙම ධර්මදේශනයේ Sස්BC ධර්මානු ශාසනා YouTubeබ් නාලිකා ොස්සේද විකාශය වෙන වග සහිපත්කිරීමට කැමතියි මෙතෙක්වෙලා ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.